රටේ පොඩි ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් තියෙනවා. මේ මුස්ලිම් ජනතාවටත් හානිදායක වෙච්ච, මුස්ලිම් ජනතාවත් තුස්නිම් භූත වෙච්ච මේ දෙයක් තමයි මේ සමහර අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් නායකයෝ කීප දෙනෙක් මේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අනුබල දීමක් හෝ සම්බන්ධ වීමක් හෝ මොකක් හරි මේ සඳහා සහයෝගයක් පළ කළාදෝ කියන සැකයක් මතුවෙලා තිබෙනවා. ඒක නම් වශයෙන්ම පෞගේ දෙන මේ මාධ්‍යවලු පළ වෙනවනේ. දැන් මේක ලොකු ගැටලුවක් වෙලා තිබෙන්නේ. දැන් බදුර්දීන් අමාත්‍යවරයා, ඊළඟට අපේ හිස්බුල්ලා, ඊළඟට අසස්සාලි මේ වගේ අය, හරි, මේ වගේ අය පිළිබඳව දැඩි කනස්සල්ලකින් තමයි මිනිස්සු පසු වෙන්නේ, සහ දැඩි සැකයක සහ කලකිරීමක. එතකොට දැන් මේ මම කියන්නේ යථාර්ථයේ සංවිධානයේ මහලේකම් හාමුදුරුව හැටි සහ යථාර්ථයේ සංවිධානය විදිහට අපි කියන්නේ. දැන් මේ හැමෝම අදහන ආගමක් තියෙනවානේ. ඒ අදහන ආගමේ එයයි අදහන්නේ ඇත්තටම කුරාණේ. එතකොට කුරාණේ අත තියලා මේ ම්ලේච්ඡ තස්ත පිහාරයේ කොතනකවත් කොනකට කිසිම සම්බන්ධයක් නැහැ කියලා, මේ සම්බන්ධ වෙලයි කියලා සැක කරන පුජ්‍යලයෝ ආරක්ෂකංශවලින් සැක කරනවා, ඊළඟට ජනතාව සැක කරනවා, අනිකුත් නායකයෝ සැක කරනවා, එහෙම මේ ආගමික නායකයෝ සැකයෙන් ඉන්නේ. එතකොට මේ අය නිවැරදි නම්, ඒ අය නිර්දෝෂී නම්, අපි යෝජනාවක් කරනවා කුරාණේ අත තියලා කියන්න රටටම, මේ වගේම මාධ්‍ය හමු තියලා හරි මොන හැම ක්‍රමයක ප්‍රසිද්ධ කරන්න, අපි එහෙම සම්බන්ධයක් නැහැ කියලා. අපි ඒ ඉල්ලීම කරනවා, ඔබ නිවැරදි නම් ඔබ ඒ වැඩේ කරන්න. ඔබට තියෙන හොඳම මගක් එතන නිවැරදිභාවය ඔප්පු කරගන්න. මං හිතන්නේ ඒක මේ මුස්ලිම් ප්‍රජාවට කරන සෙතක් එක පැත්තකින්. මොකද මේ මිනිස්සුත් අතරමං වෙලා තියෙන මුස්ලිම් ජනතාවට නායකත්වයේ දෙන මුස්ලිම් දේශපාලන නායකයන් පිළිබඳව තමයි මේ ගැටලුව මතුවලා තියෙන්නේ. ඒ නිසා ඒ අයට අපි කියනවා, වහාම ඔබට කරන්න පුළුවන් එකම දේ තමයි ඔබේ ආගමට අනුව කුරාණේ අත තියලා දියුරලා කියන්න, අපි මේකට කිසිම සම්බන්ධයක් නැහැ. පුළුවන් නම් ඒක කරන්න.